ඉතාලියේ ආක්ෂ අධ්‍යාපන ආතනය මගින් ඉදිරිපත් කරන ගණිත පාඩම් මාලාව ගණිත කර්ම සංඛ්‍යා එකතු කිරීම සංඛ්‍යා වැඩි කිරීම සංඛ්‍යා අඩු කිරීම සහ සංඛ්‍යා බෙදීම යන ගණිත කර්ම සඳහා මෙම සංකේත භාවිත කරන බව අපි කවුරු දන්නවා සංඛ්‍යා ප්‍රකින් සංඛ්‍යාවක් එකතු කිරීම සංඛ්‍යාවකින් ගුණ කිරීම සංඛ්‍යාවකින් සංඛ්‍යාවක් අඩු කිරීම සහ සංඛ්‍යාවකින් සංඛ්‍යාවක් බෙදීම වැනි ගණිත ප්‍රකාශන වලට වඩා එකම ගණිත ප්‍රකාශනයේ මෙම ගණිත කර්ම කිහිපයක් යෙදී ඇති අවස්ථාවක එම ගණිත ප්‍රකාශනය විසඳන ආකාරය අපි මෙම පාඩමෙන් ඉගෙන ගනිමු. මෙතන මේ අට එකතු කිරීම තුන වැඩි කිරීම දෙක කියන ගානේ පළමුවෙන් මේ ගානේ අට එකතු කිරීම තුන නිල් පාටින් පෙන්නලා තියෙනවා. නිල් පාටකුරේ පළමුවෙන් කරලා තියෙන අට එකතු කිරීම තුන 11යි 11 ඊට පස්සේ වැඩි කරලා තියෙනවා දෙකෙන් 22යි. මෙම ගානේ මේ දෙවෙනි එම ගානම තව විදියට හදලා තියෙනවා. මෙතන නිල් පාටේ පෙන්නලා තියෙන තුන වැඩි කිරීම දෙක, ඒ කියන්නේ මේ ගානේ පළවෙනිම කරලා තියෙන්නේ වැඩි කිරීම. මෙතනදී මුලින්ම කරේ එකතු කිරීම, මෙතන කරලා තියෙන්නේ වැඩි කිරීම, ගුණ කිරීම. අට එකතු කිරීම 3+1=6යි 8+6=14යි. එතකොට මෙතන උත්තර දෙකක් පිළිතුරු දෙකක් ලැබිලා තියෙනවා. ඉතින් මෙතනදී මෙවැනි ගණිත කර්ම කිහිපයක් තියෙන අවස්ථාවකදී මේ ගාන කළ යුතු අනුපිළිවෙල කුමක්දයි අපි මෙම පාඩමෙන් ඉගෙන ගනිමු. මෙම ගානම මෙතනදී අට එකතු කිරීම තුන සඳහා වරහණක් යොදා ඇති බැවින් මෙම වරහණ දී මෙතනදී පෙන්නුම් කරනවා මේ වරහණ තියෙන කොටස පළවෙනියෙන්ම සුළු කළ යුතුයි 8, 3, 11, 11, 12, 22 ලෙස. ඉතින් මෙතනදී අපි මේ පහත සඳහා ඡේදය කියවමු. පළමුව බෙදීම සහ ගුණ කිරීම පමණක් බබත් පස සිට දකුණු පසට සුළු කරන්න. මෙතනින් කියවෙන්නේ අපි මේ ගණිත ප්‍රකාශනයේ මෙතන ප්‍රකාශනයේ තිබෙන වමක් පස සිට තමා පටන් ගන්න ඕනේ. වමක් පස තිබෙන බෙදීම හෝ ගුණ කිරීම, බෙදීම නම් වමක් පස මුලින්ම තියෙන බෙදීම කළ යුතුයි, ගුණ කිරීම නම් වමක් පස මුල තිබෙන්නේ ගුණ කිරීම කළ යුතුයි. එහෙනම් මුලින්ම කළ යුත්තේ මේ වමක් පස සිට පිළිවෙලට පටන් ගත යුතුයි. මුලින්ම ගුණ කිරීම හෝ බෙදීම කරන්න ඕනේ. ඉන් පසුව තමා එකතු කිරීම හා අඩු කිරීම එකත් කරන්න ඕනේ. මුලින්ම වමත් පස තියෙන්නේ මුලින්ම අඩු කිරීම නම් මුලින්ම කළ යුත්තේ අඩු කිරීම, වමත් පස මුලින්ම තිබෙන්නේ එකතු කිරීම නම් මුලින්ම කළ හැකි එකතු කිරීම. ඉතින් වමත් පස සිට මෙම එකතු කිරීම අඩු කිරීම පිටන පිළිවෙල අනුව වමත් පස සිට පිළිවෙලට සිට දකුණු පැතට සුළු කරන්න ඕන. ඉතින් අපි මෙම ප්‍රකාශන දෙකෙන් කියවෙන දේ තේරුම් ගැනීම සඳහා පාස සඳහා ගණන් බලමු. අපි මෙම ප්‍රකාශ දෙක අනුව මේ උඩ හදලා තියෙන ගණන් වලින් මෙතනදී පළවෙනිම කරන්න ඕනේ දැන් මේ ගානේ මුලින්ම කරලා තියෙන එකතු කිරීම. එතකොට මේ ගානේ වැරදි. එතකොට මොකද එකතු කිරීමට කලින් වැඩි කිරීම කළ යුතුයි. මොකද මේකේ එකතු කිරීම දැන් වමත් පස මුලින්ම එකතු කිරීම තිබුණත් වමත් පස තිබෙන වැඩි කිරීම හෝ බෙදීම තමයි මුලින්ම කළ යුත්තේ. වමත් පස සිට මුලින්ම වැඩි කිරීම හෝ බෙදීම දෙවනුව තමයි එකතු කිරීම අඩු කිරීම වමත් පස සිට පිළිවෙලට දකුණු පස දක්වා දකුණු පසට සුළු කරන්න ඕනේ. ඉතින් මෙම ගානේ නිසා මෙම ගානේ වැරදි. මේක තමයි නිවැරදිව හදලා තියෙන්නේ. මේ ගුණ කිරීම පළමුවෙන් ගුණ කිරීම කරලා ඊට පස්සේ තමයි මේ අට එකතු කරලා තියෙන්නේ. ඉතින් මේ ගානේ නිවැරදි. මේ ගානේ වරහණක් තිබෙන නිසා පළවෙනි ගානේ මෙතන පළවෙනි ගානේ වැරදි වුණාට මේ ගානේ වරහණේ පෙන්නුම් කරලා තියෙනවා මුලින්ම අට තුනට එකතු කරන්න කියලා. ඒ නිසා මේ ගානේදී මේ ගාන වරහණ තිබෙන නිසා මේ ගාන නිවැරදි. ඉතින් මේ ගාන මේ ගණන් දෙක නිවැරදි. මේ ගාන
මේ ගණිත කර්ම යෙදී ඇති පිළිවෙලට අනුව පිළිගත යුතු ක්‍රමය අනුව මේ ගාන වැරදි. ඉතින් අපි ළඟට බලමු එවැනි ගණන් කිහිපයක් එකිනෙකට වෙනස් ගණිත කර්ම යෙදී ඇති ආකාරය අනුව විසඳා ඇති ආකාරය. මෙතනදී වැඩි කිරීම බෙදීමක් නැහැ, අඩු කිරීම සහ එකතු කිරීම පමණයි. ඉතින් ඉහත කියවුණා දැන් එකතු කිරීමක් වැඩි කිරීමක් බෙදීමක් නැතිනම් පළමුවෙන්ම වමත් පැත්තේ තියෙන එක තමයි වමත් පැත්තෙන් පටන් ගන්න ඕනේ. වම් පැත්තේ පටන් ගන්න වමත් පැත්තේ තියෙන ගණිත කර්මය තමයි මුලින්ම විසඳන්න ඕනේ. ඉතින් වැඩි කිරීම බෙදීම නැත්නම් ඊළඟට තියෙන එකතු කිරීම අඩු කිරීම. නමුත් වමත් පැත්ත මුලින්ම තියෙන අඩු කිරීම නිසා මේ නිල් පාටින් පෙන්වලා තියෙන්නේ මේ ගාණේම අඩු කිරීම පළමුවෙන් කළ යුතුයි. 12න් 8ක් 4යි, ඉන්පසු 4ට 3ක්, එකතු කළ විට 7යි. ඒකට නමුත් මේ ගාණේදී වමත් පස සිට පළමුවෙන් තියෙන එකතු කිරීමක්, එම නිසා එකතු කිරීම අඩු කිරීම තියෙන තැනකදී වැඩි කිරීම බෙදීමක් නැති බැවින් එකතු කිරීමෙන් අඩු කිරීමේ මුලින්ම එකතු කිරීම කළ යුතු වෙනවා වම් පැත්තේ පළමුවෙන් තිබෙන ගණිත කර්මය එකතු කිරීම නිසා. ඉතින් 18ට 12ක් එකතු කිරීම 30යි, 30න් 5ක් අඩු කළ විට උත්තරය පිළිතුර 25යි. මෙහි අඩු කිරීමේ සංඛ්‍යා දෙකක් අඩු කිරීම තිබෙන්නේ. එතකොට 14 අඩු කිරීම 5, අඩු කිරීම 3. ඉතින් මෙව වමත් පස්සිට 14න් 5ක් අඩු කළ විට 9යි, 9න් 3ක් අඩු කළ විට පිළිතුර 6යි. මෙහි බෙදීම සහ ගුණ කිරීම යෙදී තිබෙනවා. එතකොට බෙදීම සහ ගුණ කිරීම පමණක් තියෙන මෙවැනි ගානක වම් පැත්තේ පළමුවෙන් තියෙන බෙදීම. මොකද වම් පැත්තේ තියෙන ගණිත කර්මය තමයි මුලින්ම අවසන් කළ යුත්තේ. ඉතින් ඒ නිසා මුලින්ම බෙදීම කළ යුතුයි. මේ නිල් පාටෙන් පෙන්නලා තියෙන මේ බෙදීම කළ යුතුයි කියන එක තමයි නිල් පාටෙන් මම මේ පාට කරලා දාලා තියෙන අකුරු. 48 බෙදීම 8 පළමුවෙන් කළ යුතුයි. 48ට 8 වරක් 6යි, 6 වරක් 4, 24 ලෙස පිළිතුරු ලැබෙනවා. මෙම ගානේ 8 වැඩි කිරීම 5 බෙදීම 4 මුලින්ම තියෙන ගණිත කර්මය වම් පැත්තේ ගුණ කිරීම නිසා පළමුවෙන් ගුණ කිරීම කළ යුතුයි. 8 + 5 = 40යි, 40 + 4 බෙදුව විට 10යි. මෙම ගණිත කර්මයේ බෙදීම දෙකක් තියෙන්නේ. අපි නමුත් වමත් පස සිට ගණිත කර්මය තමයි පළමුවෙන් විසඳිය යුත්තේ. එතකොට වමත් පස සිට 48 බෙදීම 8 පළමුවෙන්, 48ට 8 වරක් 6යි, 6 බෙදීම 3, 6ට 3 වරක් 2යි, පිළිතුරු වශයෙන් 2 ලැබෙනවා. ඊළඟට බෙදීම සහ අඩු කිරීම 36 බෙදීම 4 අඩු කිරීම 5. මෙහි අපිද ගුණ කිරීම සහ බෙදීම තමා පළමුවෙන් කළ යුත්තේ, අවසානයේ තමා එකතු කිරීම අඩුවීම කරන්නේ. ඉතින් මේව ගණිත කර්මයේ වම් පැත්තේ පළමුවෙන් තියෙනවා බෙදීම. ඒ නිසා බෙදීම පළමුවෙන් කළ යුතුයි. 36ට 4 වරක් 4 බෙදුව විට 9යි, ආයි 9න් 5ක් අඩු කළ විට පිළිතුර 4යි. මෙහි ගුණ කිරීම සහ අඩු කිරීමක් තියෙන්නේ. 9 ගුණ කිරීම 4, අඩු කිරීම 6. ඉතින් මෙම අඩු කිරීමට කලින් වමත් පසේ තියෙන ගුණ කිරීම පළමුවෙන් කළ යුතුයි. 9 + 4 = 36යි, 36න් 6ක් අඩු කළ විට පිළිතුර 30යි. ඊළඟට මෙහි 20 අඩු කිරීම 15 බෙදීම 3. බෙදීම සහ අඩු කිරීම යන ගණිත කර්ම දෙක තියෙන අවස්ථාවක පළමුවෙන් අපි කළ යුත්තේ බෙදීම හෝ ගුණ කිරීම. ඉතින් නමුත් මෙතන පළමුවෙන් මෙතන බෙදීමක් තියෙන්නේ, බෙදීම පමණයි තියෙන්නේ. ඉතින් නමුත් වමත් පස තියෙන අඩු කිරීම පළමුවෙන් කළ නොහැකි. මොකද බෙදීම ගුණ කිරීමෙන් පසු තමයි අඩු කිරීම එකතු කිරීම කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මුලින්ම මේ ප්‍රකාශනයේ ගුණ කිරීම බෙදීමෙන් අපිට බෙදීමක් තියෙනවා. ඉතින් බෙදීමෙන් පසුව තමයි අඩු කිරීම කළ යුත්තේ. ඉතින් 20 අඩු කිරීම 15 බෙදීම 3 කියන එක නිල් පාටින් පෙන්නලා තියෙන පළමුවෙන් කළ යුතු දෙය. 15 තුනෙන් බෙදුවහම 5යි. ඉන්පසු අවසානයේ තමයි 20න් 5ක් අඩු කළ විට පිළිතුර ලෙස 15 ලැබෙනවා. මෙම ගානේ 40 අඩු කිරීම 7, ගුණ කිරීම 4. මේ ගුණ කිරීමට කලින් අඩු කිරීමක් තිබුණත් ගුණ කිරීම බෙදීම කලින් කළ යුතුයි. ඉතින් මේ ගුණ කිරීමක් තිබෙන බැවින් ගුණ කිරීම පළමුවෙන් අවසන් කර අවසානයේදී අඩු කිරීම කළ යුතුයි.
ඉතින් 40 අඩු කිරීම 7 වැඩි කිරීම 4 නිල් පාටේ පෙන්වා තිබෙනවා 7 4 28යි 40න් 28ක් අඩු කළ විට 12යි මෙම ගානෙහි 7 එකතු කිරීම 8 බෙදීම 4 එකතු කිරීම 3 එකතු කිරීමේ දෙකක් සහ බෙදීමේ එකක් ගණිත කර්මයක් තිබෙනවා නමුත් එකතු කිරීමට කලින් පළමුවෙන් කල යුත්තේ බෙදීම හෝ ගුණ කිරීම. ඉතින් මෙම ප්‍රකාශනයේ බෙදීමක් පමණයි තිබෙන්නේ. ඉතින් පළමුවෙන් 8 බෙදීම 4 කළ යුතුයි. 7 එකතු කිරීම 8 4න් බෙදුව විට 2යි පිළිතුර එකතු කිරීම 3. ඉතින් අවසානයේදී මේ ප්‍රකාශනයේ එකතු කිරීමේ සංඛ්‍යා 3ක් තිබෙන්නේ 7යි 2යි 9යි 9ට 3ක් එකතු කළ විට පිළිතුර 12යි. මෙම ගානේ 4 වැඩි කිරීම ගුණ කිරීම 12 බෙදීම 6 නැවත ගුණ කිරීම 2 මේ ගුණ කිරීමයි බෙදීම ආය නැවත ගුණ කිරීමක් තියෙනවා නමුත් මෙම ගුණ කිරීම බෙදීම ගණිත කර්ම දෙකම පිටරන තැනක අපි වමත් පස සිට පිළිවෙලට කර බෙදීම හෝ ගුණ කිරීම කළ යුතුයි නමුත් මේ වමත් පස මුලින්ම තිබෙන්නේ ගුණ කිරීමක් බැවින් පළමුව ගුණ කිරීම පළමුව කළ යුතුයි 4 12 48යි ඊළඟට දෙවනුව 6න් බෙදිය යුතුයි 46 6න් බෙදුව විට 8යි අවසානයේ ගුණ කිරීම කළ යුතුයි 8 2 16යි මෙහිදී මතක තබා යුතුයි මෙහි බෙදීම ගුණ කිරීම වමනක් තියෙන බැවින් එහි බෙදීමද ගුණ කිරීමද පළමුවෙන් කළ යුත්තේ තීරණය වන්නේ වමත් පස පළමුවෙන් තියෙන්නේ බෙදීම ගුණ කිරීම පළමුවෙන් කළ යුතුයි දෙවනුව බෙදීම අවසානයේ ඉතුරු ගුණ කිරීම කළ යුතුයි ආකාර තමයි මේ නිල් පාටින් පෙන්නුම් කරලා තියෙන්නේ පියවරෙන් පියවරට ආපු පිළිවෙල ඊළඟට අපි බලමු වරහන් සහිත මෙම ගණිත ප්‍රකාශන සුළු කරන ආකාරය. ඉතින් අපි ඉහත ඉගෙනගත්තු කරුණු වලට අමතරව ඉහත ඉගෙනගත්තු කරුණු තමයි පිළිපැදිය යුත්තේ. එම කරුණු වලට අමතරව පළමුවෙන් වරහන සුළු කළ යුතුයි. පළමුවෙන් වරහන තුල තියෙන කොටස සුළු කරලා එම වරහන ඉවත් කළ යුතුයි. ඒ කියන්නේ වරහන කොටස සුළු කිරීමෙන් වරහන ඉවත් වෙනවා. ඊට පස්ව අපිට